ආයුබෝවන් සුබ උදැසනක්. හරිදේ හරියටම මුලින්ම දැනගන්න ඔබ අදත් එක්වන්නේ සියත උදැසන පුවත් විකාශයත් සමගින්. මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි. අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි. සිංගප්පූරු කිවිසුම සංශෝධනය කළ නොහැකි. GL පහදයි. පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැමැත්ත. තවත් අලුත් දවසක්. අද දිනේ වඩාත් අර්ථවත් කර ගැනීමට මේ උපදෙස් වදන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබේ ජීවිතය වෙනුවෙන් ඔබ දරුවෙකුගේ ජීවිතය ගැන දැකීමක් නොකරයි නම් මා හඳුන්වන්නේ එය ඔබ තුළ ඇති දුප්පත්කම ලෙසයි. තෙරේසා මෞතුමිය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර බවත් රටේ පවතින ණය ගෙවීමට හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ ඌරුබුක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් යහපාලන ආණ්ඩුවට වසර 3ක් සපිරීම නිමිත්තෙන් සහ පස්කොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් ඌරුබුක්ක නගරයේදී උත්සවයක් පැවැත්වුණා. ඊට සමගාමීව පස්කොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පවුල් 1000ක් සඳහා ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානයක්ද සිදු කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2015 වයි බලය ගත්තාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තව ආණ්ඩුවක් හැදුවාම කොහොම හරි ආර්ථිකය කඩා වැටෙන එක නැවැත්තුවා, රට බංකොලොත් වෙන එක නැවැත්තුවා. ජාත්‍යන්තර මූල සංවිධානයේ මුදල් ඉල්ලන්න තිබුණා. කැමති අකමැති වුණත් අපිට ණය ගෙවන්න අපේ වියදම් සීමා කරන්න උනා. අපිට ණය ගෙවන්න රජයේ වැඩි ආදායම් හොයන්න උනා. අපි වැට් වැඩි කරලා ඔයගොල්ලෙන් බැනුම් ඇහුවා. මේකට ඡන්දෙ දුන්නේ කියලා ඇහුවා. ප්‍රාදේශ සභාවෙන් අපි පරාජය කරා. මේ ඔක්කොමට මූණ දීලා මම එකක් කියන්න කැමතියි. අද අපේ ආර්ථිකය ස්ථාවරයි. අද අපිට ණය ගෙවන්න පුළුවන්. අපි අද ඉදිරියට යනවා කියලා මම බය නැතුව මට මෙතන ප්‍රකාශ කරන්න පුළුවන්. අපි විශේෂයෙන්ම මොරගහ කන්ද වැඩසටහන මුදල් දීලා ඒක අවසන් කරා. දැන් ගම් පෙරළිය වැඩසටහන් අපි ආරම්භ කරනවා. ගම් වලට ගෙනියන්න මහනුවර කොළඹ හම්බන්තොට කියලා අපි මේ මාර්ග පද්ධතියේ විශාල ආර්ථික යටිතල පහසුකම් දානවා. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාර දියුණු කරන්න. හිටපු ජනාධිපතිවරයෙකු හට නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් පවතීද යන්න පිළිබඳව නීතිමය කරුණු විමසමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පිළියන්දල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. පිළියන්දල මාකන්දන ප්‍රදේශයේ ඉදිකළ සාම්ප්‍රදායික හෙළ වෛද්‍ය ක්‍රමවලින් සමන්විත සුවසිත හෙළ උසු වෛද්‍ය ආයතනය වෘත කරන මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුවසිත හෙළ උසු වෛද්‍ය ආයතනය වෘත කිරීම වෙනුවෙන් ඖෂධ පැලයක් රෝපණය කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා එක් වුණා. මේ පැමිණ සිටින සියලුම වැඩම අවදාළ ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දානමණි ව්‍යස්තවන් ඔබතුමාට නැවත ඉල්ලන්න පුළුවන් කියලා දැන් මතයක් තියෙනවා. මේ ජනාධිපතිවරණය නෑ, ජනාධිපතිවරණයකට ඉල්ලන්න පුළුවන් මට නෙමෙයි, හිටපු ඕනම කෙනෙකුට. ඔයාලා බලනවා කියලා ඔබතුමාට ඉදිරිපත් වෙන්න පුළුවන් පුළුවන්ද කියලා. ඔව් ඒකත් අපි බලනවා. එනවාද නැද්ද කියන එක පිළිබඳව අපි තීන්දුව කරන්න පස්සේ හැබැයි මේ හැකි පුළුවන්කම අපි ලබා ගන්න ඕන මුලින්. හිටපු විදායක ජනාධිපතිවරයෙක් ඒ ප්‍රශ්න කිරීමට ලක්වීම සහ ඔබතුමා කොයි විදිහටද අපි නෑ මං හිතන්නේ මේ එයාලට මේ පොඩි මඩපහරක් ගහන්නත් ඕනනේ. ආණ්ඩුවක උමනාම හැමදාම විපක්ෂයට මඩ ගහන්න. ඉතින් ඒක අවශ්‍යතාවය රජයේ අවශ්‍යතාවය CID කළව කරවගත්තා. නොඑක් අවස්ථාවලදී යම් යම් සිද්ධීන් ගැන මිනිසුන්ගේ බලාපොරොත්තුව පල්ලෙහෙන් වැඩක් කරෙන්නේ නැති වෙනකොට ළඟට එනවා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකත් ඒ වගේ සිද්ධියක්. මේක සිද්ධියක් විතරයි. ඉතින් ඒකින් අදහස් කරන්නේ නැහැ නෙමෙයි. මම මේකට සම්බන්ධයි කියලා කට උත්තරයක් ගන්නයි කියලා කිව්වොත් මම හිතනවා අපි දිය යුතුයි විධායක ජනාධිපති වේවා යම් කිසි පරීක්ෂණයක් කරනවා නම් මේ පරීක්ෂණයට සහයෝග දීම මගේ වගකීමක්. මට මම විධායක හිටිය අය විධායක ජනාධිපති කියන ප්‍රශ්නයක් නෙමෙයි මේකේ තියෙන්නේ. මට උදව්වක් කරන්න පුළුවන් නම් මම උදව්ව කරනවා, ඒක වෙනම කතාවක්. හැබැයි ඉතින් ක්‍රමය වැරදි. ඌරු කිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොමැති බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්
சிங்கப்பூர் ஸ்ரீலங்கா நிதாஸ் விளந்த கிவிசும பசுகிய ஜனவரி மச விசித்தூன் விளந்தின சிங்கப்பூர் அக்ராமாத்திய லீஷங் யுங் மகதா சஹா ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மகதா தர பெவதி த்விபார்ஷிக சாக்கச்சாவலி நனுத்துரு அச்சன் கர்ணு லபுவா கிவிசும சந்தா ஸ்ரீலங்காவ வெனுவென் அச்சன் கிரீமட்டு சங்வரத்தின் உபாய மார்க் சஹ ஜாத்தியந்தர விளந்த கட்டியத்து அமாத்திய மலிக் சமர விக்ரம மகதா சாபாகி வூதர சிங்கப்பூர்வ வெனுவென் நேரட விளந்தா கர்மாந்த அமாத்திய எஸ் ஈஸ்வரன் மகதா சாபாகி வுனா கெசே நமுத் கிவிசும அச்சன் கல தின சித தேசபாலத்யின் ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மகதா பசுகிய பாலஸ்வனதினிங்கப்பூர் கிவிசும சம்பந்தி ඒක නීති අනුකූලව මේ කැබිනට් අනුමැතියෙන් තොරව අත්සන් කරලා තියෙන්නේ ඒක දැන් ක්‍රියාත්මක වෙනවා අර අවුරුද්දක් ඇතුළත ඒක සංශෝධනය කරන්න ඉඩ අවස්ථා තියෙනවා ඒකයි මම කියන්නේ මේ අතර මේ පිළිබඳව ගිවිසුම අත්සන් කළ විශ්ව භාර අමාත්‍ය මලික් සමර වික්‍රම මහතාද ඊයේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න හමුවේ ගිවිසුම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා ක්‍රියාත්මක කරනවා මේ මාසේ පළවෙනි ඉඳලා ක්‍රියාත්මක කරගෙන යනවා අවශ්‍ය නැහැ අපි ඒක නීතිපතිතුමාගේ උපදේශ අරගෙන තමයි ඒක ක්‍රියාත්මක කරගෙන යන්නේ ඒක මම කීපවතාවක් කියලා තියෙනවා දැන් මේ අතර සිංගප්පූරු කිවිසුම වසරක් ඇතුළත කිසිසේත් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා රජයට හැකියාවක් නොමැති බව මහාචාර්ය ජී.එල්.පී.රිස් මහතා පවසනවා ඒකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහින්ද සමරසිංහ ඇමතුමා කියනවා සිංගප්පූරුව එක්ක අත්සන් කරලා තියෙන මේ වෙළඳ ගිවිසුම අතිශයින් හානිකර ගිවිසුමක් අපේ රටට අවුරුද්දක් ඇතුළත ඒක සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා රජයට අයිතිය තියෙනවා කියලා කිසිම පැකිලීමකින් තොරව අමූලික බොරුවක් මහින්ද සමරසිංහ ඇමතුමා කිව්වා මම එතුමාගෙන් අහන්න කැමතියි එක වගන්තියක් තියෙනවා නම් අපිට පෙන්වන්නයි කියලා සිංගප්පූරුවයි ශ්‍රී ලංකාවයි අත්සන් කරපු වෙළඳ ගිවිසුමෙන් මේ රටේ ආර්ථිකයට විනාශකාරී ලෙස බලපාන ඕන දෙයක් බදු සහන සහිතව ගේන්න පුළුවන්කම හදලා අහන්න කැමති ලෝකේ මොන රටේද තමන්ගේ රටට න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගේන්න බදුසහන දීලා ගේන්න එකඟ වෙන නායකයෝ ඉන්න ලංකාවේ හැර වෙන රටක් තියෙනව නම් මට කියන්න ඒ න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගෙනල්ලා මේ පොළොවේ ගොඩ බෑවම ඒකේ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙන්නේ ඊළඟ පරම්පරාවේ දරුවන්ට මේ ගමන මෙහෙම යන්න දෙන්න බෑ සැප්තැම්බර් මාසේ 5 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා ඒකාබද්ධ විපක්ෂයේ මේ සංවිධානය කරන වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබා දීලා මේ රටේ මෙතෙක් ඉතිහාසය තුල ඒකරාශි නො වූ විරු දැවන්ත ජනකායක් කොළඹට ගෙනල්ලා සාමකාමී උද්ඝෝෂණයක් තුලින් මේ රජය මේ ආණ්ඩුව ගෙදරැවීම ඉක්මන් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සංවිධානය කරන්න ඒකම ආණ්ඩුව කියන අවුරුදු තුනක් හුස්ම ගත්තා කියලා හුස්ම ගන්න බලන් ඉන්න ජනතාව තමයි පස් වෙනදට එක්සත් ජාතික පක්ෂය සමානුපාතික නියෝජන ක්‍රමයට හෝ ඕනෑම ක්‍රමයකට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කැමති බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. මේ අතර අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට වඩා වැඩි කැමැත්තක් දක්වන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය නම් නව ක්‍රමයට යන්න ඕනේ. ඒ කියන්නේ ආසන ක්‍රමයට යන්න ඕනේ. මොකද අපි දැන් ප්‍රාදේශීය සභාවලට ඒ වැඩේ කරා. අපේ අරමුණ පළාත් සභා සහ පාර්ලිමේන්තුවත් නව ක්‍රමයට යා යුතුයි කියලා. ඒකට සමහර පක්ෂ එකඟ නැහැ. විශේෂයෙන්ම සුළු ජාතිකයින් නියෝජනය කරන පක්ෂ හිතනවා ඒගොල්ලන්ට අර පරණ මනාප ක්‍රමය වඩාත් වාසි සහගතයි කියලා. ඉතින් ඒ සාකච්ඡා කරගෙන යනවා. තවම අවසාන තීන්දුවක් නැහැ. මොන ක්‍රමයකින් හරි පළාත් සභා ඡන්දෙ තියන්න ඕනේ. ඒක තමයි එක්සත් ජාතික පක්ෂේ මතය. අපිට ඕනේ ඡන්දය ඉක්මනට. ඒ නිසා අපි ඉල්ලලා තියෙන්නේ මේ ක්‍රමවේද මාරු කරගෙන කාගත්තනේ එක ක්‍රමයක්. දැන් අද ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ප්‍රමාණය 3 ගුණකින් වාගේ වැඩි වෙලා තියෙනවා. රටට බරක්. ඒ නිසා JR හදාපු ක්‍රමය තියෙනවා. ඒක ඒ ක්‍රමයෙන් යන්න පුළුවන් නම් මේ ඡන්දෙදි කල් දාන්න කියලා අලුත් ක්‍රම හදන්න කියලා ඡන්දෙ කල් දාන්න ගන්න දෙන්න බෑ. ඒ නිසා ඕනේ ක්‍රමයකින් අපි ලැහැස්ති ඡන්දෙ ඉක්මනට තියන්න. ව්‍යාපෘති වාර්තාව අනුව නව ව්‍යාපාරිකින්ට අවශ්‍ය උපදෙස් සහ ණය ලබා දීමට කාරුණිකව කටයුතු කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සියලු බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා. අමාත්‍යවරයා මේ ඉල්ලීම සිදු කළේ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී. තමන් ගේන ඒ ව්‍යාපෘති වාර්තාව හොඳනම් ව්‍යාපෘති වාර්තාව තුලින් ඒ පුද්ගලයාට
දියුණුවක් කරා ගමන් කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ බැංකුවේ අයට අපි උපදෙස් දීලා තියෙන්නේ ඒවා සලකා බලලා ඒවට ඒ ආකාරයට කටයුතු කරන්නයි කියලා. අලුතෙන් පළවෙනි වතාවට ණයක් ගන්න එනකොට ඒ ගෑයට බැංකුව වලට ඇවිල්ලා පුරුද්දක් නැහැ. බයෙන් බයෙන් එන්නේ. ඒක නිසා ආවයින් පස්සේ බය කරන්නේ නැතුව කතා කරලා ඒ අයට යම් උපදෙසක් තියෙනවා නම් ඒවා දීලා ඒ අයගේ ව්‍යාපෘති වාර්තාව අනුව ඒ අයට උදව් කරා. එතනිනුත් නවත්තන්නේ නැතුව ව්‍යාපාරය පටන් ගත්තයින් පස්සෙත් ඒ ණය ලබා දුන්න ව්‍යාපාරයේ ප්‍රගතිය ගැන දිගින් දිගටම අවධානය යොමු කරන්න පුළුවන්. අට වශයෙන්ම හොඳට යනවා නම් එක්ස්පෝර්ට් ඊඩීබී එකට වගේ තැන්වලට එකතු කරලා පිට රටවල් එක්ක එකතු කරලා විදේශී සමාගම් එක්ක එකතු කරලා ඒ අයට විශාල ගමනක් යන්න අපිට සූදානම් කරන්න පුළුවන්. උදසන පුවත් විකාශය අවසන්. තවතුරු සම්පත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.